Sustainable development in our part of the world requires economic growth to find the resources which is needed to implement these proposals. අපි කලාපයේ රටවල තිරසර සංවර්ධනයට ආර්ථික වර්ධනය අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් සොයාගෙන තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට මෙයයි අද අපිට තිබෙන අභියෝගය. ආර්ථික දියුණුව කරා ළඟා වීමට තිරසර සංවර්ධන ප්‍රතිපත්තීන් සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තීන් එකට ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ අපේ රජය බලයට පැමිණියට පසුව ප්‍රමුඛත්වය ලබා දුන්නේ තිරසර සංවර්ධන ඉලක්කයන් වෙතයි. අපි එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කළා. එහි ප්‍රධාන කාර්යභාරය පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල හොඳ නීති පවතිනවා. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම ඉතා බරපතල ප්‍රශ්නයක්. එනිසා අපි නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර නීති සකස් කළා. රජයේ බොහෝ ක්ෂේත්‍රයන් තුළ ක්‍රියාකාරී වී තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මකයි. එමගින් අධ්‍යාපනය ශක්තිමත් වෙනවා. ඒ වගේම සියලුම පාසල් ශිෂ්‍යයන්ට රක්ෂණයක් ලබා දීලා තියෙනවා. අපේ රජයේ නිවාස ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යනවා. ඒ උදා ගම්මාන වැනි වැඩසටහන් තුළින් ආර්ථික වර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට ණය ලබා දීම ආරම්භ කරලා තියෙනවා. ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා ගම්පෙරළි වැනි වැඩසටහන් ආරම්භ කර ගම්මාන සංවර්ධනය කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ලෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමටයි. Rural infrastructure further, Gamperaliya, the transformation of the village.